कवर कथा फुल स्टोरी विजय ग्रहणे अभियसदी जनताव पेरमुने तबा कटयतु किरीमटत अभियोग अनतुरु अभियसदी सैम विटम नायकया पेरमुने सिटीमटत कटयतु कलयतुई जनतावगे विजय ग्रहणे वेनुइन कैपवन ए परिणत देशपालन नायकत्वयगन හැම තැනම හැම වෙලෙම කතා වෙන පොලිටික්ස් කතා වෙනුවට රට කරවන ජනනායකින්ගේ ඔබ නොදත් අතුලන්තයේ කතා කරන හරිම වේලාව මේ දන්න කියන චරිතවල වැසිනු කතා විවර කරන කවර කතා ෆුල් ස්ටෝරි අද කවර කතා ෆුල් ස්ටෝරි වැඩසටහන තුලින් අපස් සමග සම්බන්ධ වන්නේ ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඔබතුමන්ට තිබෙනවා පෞද්ගලික වෘත්තීය දේශපාලනීය හෘද සාක්ෂියේ සහ මතභවයේ යනුවෙන් ප්‍රශ්නාවලි පහකින් සමන්විත වර්ණ කවර පහක් ඔබතුමන්ට පුළුවනි කැමති එක් කවරයක් තෝරා ගන්න. ඇමතිතුමා තෝරගන්නේ රතු පැහැති කවරය. ඇමතිතුමනි ඔබට තිබෙන්නේ පෞද්ගලික ජීවිතයෙන් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නාවලිය. සමාජිකින් නව දෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැනියා ඔබතුමයි. ඔබට පවුල පිළිබඳ තියෙන සුන්දරතම මතකය අවදි කරමුද අපේ පවුල ඉතින් හැමතිස්සම එකට හිටියේ අදටත් සහෝදර සහෝදරි ඔක්කොම එකට සාකච්ඡා කරලා කටයුතු කරන්නේ මේක අපේ පවුලට ලොකු ශක්තියක් කළා අපි ඉස්කෝලේ ගිය එකට ගමම් බිගම ගිය එකට අදටත් එහෙම තමයි කටයුතු කරන්නේ ඔබතුමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න ආනන්ද ශාස්ත්‍රාලේ ඔබට ලබා දුන් ආලෝකය මොන වගේද अत वसम कोटे आनंद शास्त्रालय गियाम अभी शिष्य निवास अभी अपीकरण पंथियों वगे महिल पंथियों का संबंध का विशेषम शिष्य निवास भूम लंग संबंध कामतीम अट अध्यापने कर्णकोट गुरुवर को लभने को लंगे एक लोग हई अक्ना एक कटूत करोमद जीवात्न इकट कांड बोण इकट गतकराने कोहमद लोक बड़े एक अद जीवित अदटत एक प्रयोजन जीवित सुंदरतम खाले वो तरुण खाले उप तुम मतक हिटिन मतक सटहन मुनवत एवं गुड़ी मत तरुण काले लोकम जीवित अपे मैन अभवत्ति अभी सामान्य दास दाहत काले एक हिट तदीम बल पदटात्म तक गयानी लोकुगे सह दर्शी लोकुगे अन दियनियन दिदना आदरणीय पियतुमन विधियट ओबतुमाट ओन वेणुवेन जीविते मगेहरुनु देयक्तिवेनवाद औविति एगोल्लंट प्रश्ने अक्कुना एगोल्लु विवाह वयसट एनकोट तमाय एगोल्लंगे मैनियन नैतिबुने नुत अपिट पुलुवंकम तिबुना एगोल्लंगे अध्यापने संपूर्ण करन्न ये विवाह कटकरण अदेगोल हो जीवित गत एक नाम लंकावे विदेश गलाध्यापन लभ अदे दिन तुम्हें सतुट जीवित गमनीन समुदी लिटियाे आदरणीय बिनित श्रीमती लोकुगे महात्मी ओबगे जीवित लबादुन शक्ति मत करम तुम्हें विवाह नाट पास हम हेकटम मटिताम शक्ति देश पालने कट गेदर पालने कपमे गेदटे नायंग हित दिन गण भूम लोक सीवा समारूत मत मे अपूर चरते व्यसन कथा विवर कर मे विरा मे अन विरा मे नणुतुरुवा कवर कथा फुल स्टोरी वेटस्टहन समगे ඇමති තුමනි ඔබට තවත් කවර හතරක් ඉතිරි වෙලා තිබෙනවා ඔබට පුළුවන් කැමති වර්ණයෙන් කවර දෙකක් තෝරා ගන්න. ඔව් මම මුල් කවර දෙක ගන්න. ඔබතුමන්ට පුළුවන් මෙම කවර දෙකිනුත් ඔබ වඩාත් කැමති කවරේ පාලමෙන් තියෙන කවර ගන්න. ඇමති තුමා තෝරගන්නවා රිදි පැහැති කවරය. ඔබතුමන්ට ලැබෙන්නේ වෘත්තීය ජීවිතයේ සම්බන්ධයෙන් වූ ප්‍රශ්නාවලිය. ඔබතුමන් වෘත්තීය වශයෙන් ව්‍යාපාර ශාස්ත්‍රයේ නියලුණු කෙනෙක් විදිහට ව්‍යාපාරයක සාර්ථකත්වයේ කෙරෙහි භාවිතා කිරීමට යොදා ගන්න පුළුවන් හොඳම කලමනාකරන උපාය මාර්ගික ක්‍රමවේදය මොකක්ද අපේ කස්ටමර්ස්ලාගේ විශ්වාසය දිනාගන්න ඒ විශ්වාසය දිනාගත්ත නැත්නම් කිසිම ව්‍යාපාරයක් කරන්න පුළුවන් කමක් නැහැ මොකද අපි
व्यापार वाले अतुलना अभी तक गणधुन गणधुनकारी अभी विश्वास करते अभी विश्वास कर अभी तक गणधुन करेगोलो बांडे मिलेट कट अपिकीन दे पीलिका तो अपिकीन विधियटे बांडे तीन तो ये विश्वास गुडना किसी व्यापार जीवित व्यापार क्षेत्र तुनिन लभु अद्दकीम्बेक्क ओबगे सार्थकत्वयट सलसुम करणे कियन कारण कोई आकारयेन्द बलपै अत्तवशयेन्म व्यापार करणकोट रटक आंडु पिहिटेवुहाम आंडु गन्न प्रतिपत्तित एक्क अपि एकतु वेला यन्न ओने एकट नुहुरट गिहिल्ले वैडे करन्न पुलुवन् कमक् नै एहेम गियोत् तमयि व्यापारय दियुणु करन्न पुलुवन् අපි යුග දෙකක තුනක අධ්‍යක්ීම් අපිට තියෙනවා අපි පෞද්ගලිකංශයේ ව්‍යාපාරික හැට කටයුතු කරනකොට 1970 ගණන් වල අද වගේම විදේශ විනිමය හිඟා ආනයනය නැවැත්තුවා එතකොට අපිට සිද්ධ වුණා ආනයනය කරන රජයත් එක්ක ගනුදෙනු කරලා අපේ ව්‍යාපාර කරන්න 77 දී ආපහු විවෘත ආර්ථිකයට ආවා එතකොට අපි පරිවර්තන වුණා විවෘත ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න. එතකොට මේ විවෘත ආර්ථිකයත් එක්ක සම්බන්ධ වෙනවා නම් විවෘත ආර්ථිකයේ තියෙන විවෘත කිරීම වලින් අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. එහෙම කටයුතු කරොත් තමයි අපේ ව්‍යාපාර ඒ ප්‍රතිපත්තිත් එක්ක පරිවර්තන වෙනකොට ඒ ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ව්‍යාපාර ආයතනයක අරමුණු අභිමතාර්ථ ජය ගැනීමට රටක් විදිහට මානව සම්පත් කළමනාකරණය කියන කාරණාව නිසි සංවර්ධන සැලැස්මක් යටතේ මේ රජේ ක්‍රියාත්මක වෙනවා කියලා ඔබතුමන්ට කියන්න පුළුවන්ද? ඔව් අත්ත වශයෙන්ම මේ ආණ්ඩුව තවම බලයටපත් වෙලා අවුරුද්දක් තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි අපි බලයටපත් වෙනකොට තීච්ච රට නෙමෙයි මේ මොහොතට වෙන්නේ. මොකද ජාත්‍යන්තරයේම කොවිඩ් රෝගය බී වෙලා ව්‍යාපාර වශයෙන් විශාල හානියකට ලෝකෙම බත් වෙලා තියෙනවා. අත්ත වශයෙන් කොවිඩ් රෝගේ කොයිතරම් බරපතලද කියතොත් පළවෙනි ලෝක යුද්ධයේදී මිය ගිය ගන්නට වැඩිය දෙවෙනි ලෝක යුද්ධයේදී මිය ගිය ගන්නට වැඩිය මේ කොවිඩ් රෝගයෙන් මේ මොහොත වෙනුනේ මිය ගිලා තියෙනවා. ඒක තාමත් අතුරු ක්‍රමවලින් පාලනය කරන්න සහ ඍජුව පාලනය කරන්න පුළුවන් ඖෂධයක් මතුවලා නැහැ. ලෝකේ බලවත් රටවල් වල ඉඳලා කුඩාම රට වෙනකන් අද මේකෙන් හිරියර වෙදිනවා. ඉතින් අපි ආණ්ඩුවක් පිහිටවනකොට අපේ ඉලක්කය තීච්ච විදියට යන්න පුළුවන් කමක් උනේ නැහැ. හැම රටක්ම වැටෙනවාගෙම අපිට විශාල අභියෝග රාශියකට සංචාරක ව්‍යාපාරය දැන් බිමටම කඩා වැටලා තියෙනවා. මොකද ලෝකේ සාමාන්‍යයෙන් සංචාරකව බිලියන 20ක් විතර ගමන් කරා. අද ඒක බිඳුවට වැටලා තියෙනවා. එතකොට ඒකේ බරක් ආණ්ඩුවට තියෙනවා. ඒ ව්‍යාපාරයේ යෙදිච්ච අයගේ බර තියෙනවා. ඒ හැම ව්‍යාපාරිකින්ට ඒ බර උසුරන් වෙලා තියෙනවා. ඉතින් දුස්සර කාර්යයක් වෙලා තියෙනවා. ඒතකොට අපනයන ආනයන කර්මන්තේ ආනයන කරපු අයන්ට දැන් කිසි ප්‍රශ්නයක් වෙලා තියෙනවා මොකද රටේ විදේශ විනිමය නැති ඉඳලා ආනයනේ සීමා කරලා තියෙනවා ඉස්සෙල් ආනයනේ සීමාවක් තිබුණේ නැහැ අපි ආණ්ඩුව පිහිටවන වෙනකොට අපේ රටේ හදන්න පුළුවන් සෑම භාණ්ඩයක්ම ගෙනාවා දැන් මේ ආණ්ඩුව ඉතාම ශක්තිමත් වැඩපිළිවෙලක් ඇති කරලා තියෙනවා මේ රටේ විවසායකයෝ දිනු වෙන්න අරවා තහනම් කරා වගේම ඒ ඉල්ලුමට සපුරන්න බාන් සපීම මේ රටේ විවසකකින් බාර දීලා තියෙනවා. එකම රජය බැංකු පොලිය අඩු කළා. ඒගොල්ලන්ට ඒව පවත්වාගෙන යන ඉතින් මේකේ ප්‍රතිඵල ගන්න තව අවුරුද්දක් විතර යනවා. ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකින් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඔබතුමන්ට ව්‍යාපාර ශ්‍රේෂ්ඨයෙන් තුලින් තියෙන අත්දැකීම් එක්ක දෙන්න තියෙන හොඳම උපදේශය මොකක්ද? ග්‍රාමීය මට්ටමේ ව්‍යාපාර පටන් ගන්න පළවෙනි එක තමයි තමන් නිෂ්පාදකන බාණ්ඩයට ස්ථිර වෙළඳපොළක් තියෙනවාද කියලා බලනවා. මේ රජය කල්පනා කරන්නේ ස්ථිර වෙළඳපොළක් නැත්නම් ඒකට වෙළඳපොළක් සකස් කර දීමේ අවගකීම රජය දැන් බාර අරගෙන තියෙනවා. මොකද වෙළඳපොළක් නැතුව ව්‍යාපාරයක් පැවැත්වුවොත් එයාගේ නිෂ්පාදන ටික අලෙවි කරගන්න බැරුණොත් එයාට ඒ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් හැම විටම කල්පනා කරන්න ඕනේ එක්කෝ ශක්තිමත් ව්‍යාපාරිකයෙක් එක්ක එකතු වෙලා කටයුතු කරන්න. එහෙම බද්ධ මිච්ච හැමෝම දිනු වෙලා තියෙනවා. දේශපාලඥයෙකු නොවුනා නම් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ හැරෙන්නට ඔබතුමා තෝරගන්නේ කැමැතිම වෘත්තිය මොකක්ද? එහෙම නැති ව්‍යාපාර තමයි කරගෙන යන්නේ. අදටත් ඒ ව්‍යාපාරවල මගේ සම්බන්ධකම් තියෙනවා නෝත් මගේ සහෝදරයෝ එක පාලනය කරනවා.
ඔබතුමන් මීළඟට තෝරගන්නේ රන් පැහැති කවරය. රන් පැහැති කවරයෙන් තිබෙන්නේ දේශපාලනයේ ජීවිතයේ සම්බන්ධ වූ ප්‍රශ්නාවලිය. ඇමතිතුමා මෙතෙක් ඔබ ආදේශපාලන ගමන් මග දෙස ආපහු හැරිලා බැලුවොත් ඔබතුමාට තියෙන්නේ මොන වගේ හැඟීමක්? මම කිසි දවසක පරාජය වෙලා නැහැ. මම දේශපාලනය ආරම්භ කරපු දවසේ ඉඳන් හැමදාම මම ජයග්‍රහණය කළා. පැවිච්ච සෑම මැතිවරණයක මම ජයග්‍රහණය ආණ්ඩු පිහිටෝපුවලත් ආණ්ඩු විපක්ෂයට ගෙවිලත් පළට පත් වුණා. දැන් අවසාන මැතිවරණයේදීත් මම ජයග්‍රහණය කරා. මම තමයි පාර්ලිමේන්තුවේ 83 ඉඳලා පත්විච්ච මන්ත්‍රීවරුන්ගේ එක දිගටම ඉන්න එකම මන්ත්‍රීවරයා. පරිණත දේශපාලන චරිතයක් විදිහට ඔබතුමා නවකීන්ට අවස්ථාව දෙමින් ඔවුන්ගේ කුසලතා අගය කරමින් නිවැරදි ආකාරයෙන් ඔවුන්ව හැසිරීම සඳහා සාර්ථක නායකයෙකු විදිහට උපදෙස් ලබා දෙනවා. මේ වගකීම ඔබතුමා කොයි ආකාරයෙන්ද දකින්නේ? මම ආරාධනා කරලා ගත්ත දේශපාලනට ගත්ත අය තමයි අද සභාපතිවරු වෙලා ඉන්නවා. ප්‍රාදේශ සභාවල පළාත් සභාවට ගිහිලා තියෙනවා. අදටත් පක්ෂ විපක්ෂ දෙපාර්තමේන්තු දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මැතිවරණයේ සංවිධායකවරු හැටියට පත් වෙලා තියෙනවා. ඒ අපි ඒගොල්ලන්ට හැමතිස්සෙම අවස්ථාවක් දුන්නා ඉස්සරහට එන්න. රට වෙනුවෙන් තම පක්ෂයේ හෝ මැතිවරණ ප්‍රතිපත්ති වලට එහා ගිය දැක්මක් සහිත නායකයෙකු විදිහට ජනතාව ඔබතුමා පිළිගන්නවා. අනාගතය සඳහා ඔබතුමාට තියෙන සැලසුම් මොනවද? අනාගතය සඳහා තියෙන අද ලොකුම ප්‍රශ්නේ තමයි මේ රටේ විශාල රැකියා බලාපොරොත්තු වෙන තරුණ වෙන විශාල ප්‍රශ්නයක්. ඒකදී හොඳ කටයුත්තක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ තහඬු කරා උපාධිධාරීන් සියලු දෙනාටම වගේ රජයේ රක්ෂාවල් ලබලා දුන්නා. ඊට අමතරව අට සමත් අය හැම කොට්ටාසයකම 800කට විතර රක්ෂාව ලබලා දුන්නා. දැන් එයින් 150ක් විතර මේ මොහොතේ නොපත් කරලා. දේශපාලන විචාරකින්ට අනුව මේ වෙනකොට සමාජය තුළ නැවතත් රාජපක්ෂ රෙජිමයක් හැදිලා කියලා කතාවක් තියෙනවා. ඇත්තනම ඇමතිතුමා මේ බලපෑම ඉදිරි වසර පහ සඳහා කොයි ආකාරයක වෙනසක් සිදු කරයිද රටට? ඇත්ත වශයෙන්ම රාජපක්ෂ ප්‍රමුණ නෙමෙයි මහින්ද රාජපක්ෂ මැතිතුමා නැත්තම් මේ රටේ මේ තත්ත්වයට ඉන්නේ නැහැ. පහුගිය අවුරුදු පහ අපි 2010 ඉඳන් 15 වෙනකම් මේ රටට ඉදිරියට ආපු වැඩපිළිවෙල විනාශ වෙලා අපි ආපහු යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ හින්දා මහජනයකට දඬුවමක් දුන්නා එක්සත් ජාතික පක්ෂයේ එක මාසණයක්වත් නැති කරා. හැබැයි අපිත් ලොකු අභියෝගයක් දැන් අරගෙන තියෙනවා. අපි මේ කතා කර කර ඉන්නේ හරියන්නේ නැහැ. අපි මේ පහයි වරනකොට ඒ වලට උත්තර දෙන්න. ඒකට තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඒ හින්දා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බොහොම දුරදිග කපලා හුඟක් ආයතනට පත් කරනකොට ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් තියෙන උදවියකින් පත් කරා යන්නේ. මොකද ව්‍යාපාරයක් කරනකොට ව්‍යාපාරයක් පල්ලෙහාට යනකොට ඒක නැවත නගා හිටවන්නේ යම් යම් තීන්දු ගන්න වෙනවා. ඒ තීන්දු ගන්න හැමෝටම බෑ. ඒ පිළිබඳ දැනුමක් අවබෝධයක් තියෙනවා. ඒ තීන කඩදාසි බලලා ඒ තීන බජට් එක බලලා ඒ හින්දා එතුමා ඒ වගේ දුරදිග බලලා ඉතාම දක්ෂ කණ්ඩායමක් පත් කරලා තියෙනවා. ඉතින් අපිට තව අවුරුද්දක් විතර යනකොට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට කරන්න බැරි නම් ඊට තව සුදුසු කෙනෙක් දාන්න පුළුවන්. මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හැම තිස්සෙම යම් කිසි අඩුපාඩුවත් ඒක නිවැරදි කරා ගන්න ලෑස්ති. දැන් ඊයේ පෙරේදා අපි පොනාණ්ඩු පුල්ලි මැතිනිව තමයි හිරකරුවන් බාර රාජ්‍ය අමාත්‍යවරයා පත් කළොත් මේ කැරැල්ලේදී එතුමාට පෙවුණා මෙතුමියට වැඩිය දක්ෂ කෙනෙක් දාන්න ඕනේ කියලා. ඒ හින්දා ඊයේ ඒ කල්ලරියේ නෑ ඒවලෙම එක තීන්දුව කළා. පොනාණ්ඩු පුල්ලි මැතිනිට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රාජ්‍ය අමාත්‍යකමක් දීලා ওই කටුත්තට ගැලපෙන කෙනෙක් හැටියට ලොහන් රත්වත්ති මැතිතුමේ මං හිතන්නේ එතුමාම නිවැරදි තීන්දුවක් කියලා. ඔබතුමන්ගේ දේශපාලන ජීවිතයේ ඔබ වඩාත් ප්‍රිය කරන පරමාදර්ශී චරිතය කවුද? මගේ චරිත දෙකක් තියෙනවා. එකක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. අනිත් එක ජයවර්ධන. ඔබ ඒ දෙදෙනාම තෝරගන්න විශේෂ හේතුවක් ඇති. ඒ දෙදෙනා මේ රටේ විප්ලවයක් කරපු දෙවියෝ. ජයවර්ධන මැතිතුමා රටේ මේ රටේ ජනාධිපතිවරයා වෙනකොට මේ රටේ කෙනෙක් කාට හරි ත්‍යාග දෙන්න අරංගේ විල්කින්සන් බ්ලේඩ් තලයක්. ඒකත් ලොකුවට බාරගත්ත ඒක රට ගිහිලෙන එක්කෙනෙක් බ්ලේඩ් තල පැකට් එකක් ගෙනාම 10 දෙනෙකුට එක එක ගෙනින් දෙනවා. මොකද විල්කින්සන් බ්ලේඩ් තලේ මාස දෙකක් තුනක් කොක්රවුල කපන්න පුළුවන්. එහෙම කාලයක් තිබුණා. නමුත් එතුමා විවෘත ආර්ථික ඇති කළා. ඒවෙන් කිසිම ප්‍රශ්නයක් නැති රටක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ හැම ව්‍යාපාරිකයෙකුටම
मेरटे इद्रियटे अलुत मार्ग विप्लव्या अदटा नुवर कोलम अतिवेग मार्गे अपे देशीय व्याप को दहाल कर महिंद राजपक्ष मेट देशीय व्यापारिक रटगन हों दक्षम ये अनुतम युतम दिदात दहाय युद्ध वेटिला दिदात दहाय पहालो पहालो वेन मेरट वेडपल अक्वागे क्रिया वेडपल अखटीर्तमें दिदात पहाये पहालो दहना मेन निदागत रट बार अब सोदा नम केटी विराम एक लबागन रेंदी सिटीन कवर कथा फुल स्टोरी बेटेस्ट हन समके कवर कथा फुल स्टोरी ඔබ නැවතත් කවර කතා ෆුල් ස්ටෝරි වැඩසටහන සමගින් අද කවර කතා ෆුල් ස්ටෝරි වැඩසටහන තුලින් අපස් සමග සම්බන්ධ වන්නේ ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඇමතුමනි තවත් කවර දෙකක් ඉතිරි වෙලා තිබෙන ඔබතුමන්ට මේ කවර දෙකෙන් ඔබතුමන්ට පළවෙනි කවර ගන්න කැමති කවරයක් තෝරගන්න ඇමතුමා තෝරගන්නේ සුදු පැහැති කවරය සුදු පැහැති කවරෙන් තියෙන්නේ ඇමතුතුමනි ඔබට හෘද සාක්ෂිය සම්බන්ධයෙන් වූ ප්‍රශ්නාවලිය පවතින දේශපාලන සැකැස්ම තුළ ඇත්තටම ජනතාවට සමානාත්මතාවයේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ඔය කියන කාරණා එක්ක නිදහස් ඡන්දය කියන කාරණේ නිවැරදිව ඉටු වෙනවද 90%ක්ම නිවැරදි ඉස්තුන ඒ හින්දා තමයි අපි මනාප ඡන්ද ක්‍රමයට දැන් කොළඹ දිස්ත්‍රික්කයට අපි 23 දෙනෙක් ඉදිරිපත් කළා 23 දෙනාම පත් වෙන්නේ නැහැ නේද ඡන්ද කාලෙට ඔය 23 දෙනාම විවිධාකාර वेड सटाण लोक रेस्टीम तीन सैन के बड़ बेद विविध घट अवसाने गायन को महाजन इंदोल तीन कऊद पत्कर इतकोट अपी हितना अपी दीप बड़ उल्ट चंदे दिन अपी दीप कटोड़ने महाजन इंदोल तीन आट दत्कर अद तमनाशा दकी मेतिवरने जहाग्रहण कर मार लावट मेतिवर व्यापार पेवन इसो जनता तम पत्थर प्रबल रणिल विक्रम सिंह महत्या बलवाम तटे नायक कोलम डिस्ट्रिक्ट वेडियम चंदगा पहल चंद लक्ष पहाक मैं सर मना पर दिदाकर गण महाजन तमक इधी ये पीढ़ी मत अवबोध बुद्धिया नेता निका चंद वेटे हेम वेटे අපේ රටේ දේශපාලඥයන් සැබෑම ජන විඥානයක් සහිතව ජනතා අවබෝධයෙන් කටයුතු කරනවාද මේ පිළිබඳ ඔබේ දැක්ම මොකක්ද ඇත්ත වශයෙන්ම ජන විඥානයක් නැතුව කටයුතු කරොත් එක වතාවයි පාර්ලිමේන්තුවේ දෙවෙනි වතාවේ එන්නේ නැහැ ඒක තමුන්නාන්සලට මේ මැතිවරණ ඉතිහාසයේ හැම මැතිවරණ සමහර මැතිවරණ පළවෙනිය වෙනවා හැබැයි දෙවෙනි එකේ පරාදයි ඒ කියන්නේ යාගේ ජනප්‍රියභාවයට මිනිස්සු හිතනවා මෙයා යමක් කරයි කියලා ईलंग मेतिवरण अखर महाजन प्रतिष्ठित करना एक इतिहास में मंत्री वर एक पत्ने पत्ला एक आरक्षा करे मम आता मे प्रदेश मंत्री वर हट कट कर हम मेतिवर के मन जग्रहण कर मवदा उत्साह करना फल विनियन मम हम मेतिवर व्यापार दह दिन पत्न दह दिन अतुटे मंत्री इतिहास कवदाकवाद नवीच संवर्धन कर ली आसने गु सैम अतृ पारक अतृपाई सैम पारक हरगसलती अपे प्रधान इस्कोले मध्य महाविद्यालय अंग संपूर्ण विद्या मम इस्को विद्या मे मंत्री वर अवेनको मध्य महाविद्यालय हिटी शिष्य हिया गुडनगिली खडा वेटिला अतृपाइप वेडकर तेदापि तीन मे मध्य महाविद्यालय कोलम डिस्ट्रिक्ट होंदम विद्यालय अकर अद 400 मीटर्स ट्रक पीटनी अति लंकावे कोहवत पास लकन
मीटर पना दिग जातियांतर प्रमिति स्विमिंग पूल एक बालिका विद्यालय अतिन धर्मसेन आर्टिकल हटियट संपूर्ण अंग संपूर्ण विद्यालय मुद विद्यागार एक अनागते स्विमिंग पूल बलपुत्रांक अपे कस्बावासने सीलम पास पद्धति अभी दूर कल अद अपे गंगुलाय रोयल दाने भूम कला इन सेंट्रल दाल दिन फनिष्ठ दाल दिन सोवीर चांस विद्या दाल दिन अभी अनीत मे आसने मंत्री वर हटियट तीर्च नंगांग विनस्कल अपे नंदागन गीनेीच नांगली मत मैं अभी एक दीवन कर मे पारति मे पलाते प्रधान पार लोक वैडी दीवन कर अलूत पार कुदाल तीन पीली नगर बैपास् करके वटर पार तद बदे अडवे पीली अंदर बस स्टाड कदा अपींद पीली अंदर नगर तद बदे संपूर्ण अवसर कल तवत् पार कीपे दंगे पलवी अरुम मार्ग लक्ष्य वेडपिले अपे संबंध ने हेम पार कापट कर मे मुहत तप पार विस्कट वेड़े कापट कल इवर कल तीन तब विस्त्य पैपलाइन के तीन करगने यही तमाइ अद अपे कैसा वर्णक वेडवेला अद पीली अंदर नगर पर्चे मिल मिलियन लक्ष पना मम मंत्री वर्य हाई මේ දේශපාලන ගමන් මග තුළ කිසිම දවසක ඔබතුමා වංචාවක් දූෂණයක් සිදු කළේ නැහැ කියලා සහතික වෙන්න පුළුවන්. පුළුවන්. මට කිසිම චෝදනාවක් කවදක්වත් ඇවිල්ලා නැහැ. දැන් ඔය FCID එක අපේ අමාත්‍යාංශවල අපි කරපු වැඩත් උඩ ඉඳන් පල්ලෙහාට හෙව්වා. මට කිසිම චෝදනාවක් ආවෙත් නැහැ. කවදක්වත් මාව ප්‍රශ්න කරෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ඔබතුමන්ට තියෙන අවංකවම හැඟීම මොකක්ද? මේ රට හදන්න පුළුවන්. නායක එතුමා ගාව ස්ථීර අධිෂ්ඨානයක් තියෙනවා ස්ථීර වැඩපිළිවෙළක් තියෙනවා හැමෝටම එක වගේ තීන්දුව ගන්න නායකෙක් ඒ වගේ නායකයෙකුට තමයි මේ රට හරි ගස්සන්න කියන්නේ ඇමතිතුමනි ඔබතුමන්ට හිමිවන අවසාන කවරේ නිල්පැහැති කවරේ නිල්පැහැති කවරේ ඔබතුමන්ට හිමිවන්නේ මතු භවයේ පිළිබඳ වූ ප්‍රශ්නාවලිය පුනර්භවයේ පිළිබඳ ඔබතුමන්ට තියෙන විශ්වාසය මොන වගේද අපි බෞද්ධයෝ හැටියට අපි විශ්වාස කරනවා පුනර්භවයක් තියෙනවා කියලා ये निशा तमाइ अपी वंदी गिहाम विष्णु देवींदे खतरगम देवी पींदे अभी ये देवीग इतिहास अभी कथा की ओलती अनीत बुधुरजान्वांस के धर्म देश नावल इहतात्म पीली बंधव विच सिद्धि पीली बंधव देश अभी एक बहुम इहली पीली पीली ඔබ දැන් පරිණත ජේෂ්ඨ පුරවැසියෙකු විදිහට මේ කාර්ය බහුල ජීවිතයෙන් ටිකක් මිදිලා ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන්න හිතලම නැත්ද මම ඒක දැන් මම සාමාන්‍ය සිරිතක් හැටියට මම හැමදාම මගේ කටයුතු ආරම්භ කරන්න ඉස්සර බුදුන් ඇඳලා තමයි ආරම්භ කරන්නේ ඒක අද නෙමෙයි මේ ජීවිත කාලේ හැමදාම අපේ අම්මලා ඉන්න කාලේ ඉඳන් පටන් ගත්ත ඒ කටයුත්ත අදටත් කොච්චර මේ ගෙදර සෙනග හිටියත් මම බුදුන් ඇඳලා ඇවිල්ලා තමයි ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්නේ උපතින මතු ආත්ම භවයකදී ඔබතුමන්ගේ ඒකායන ප්‍රාර්ථනේ මොකක්ද මම විශ්වාස කරනවා ඉස්සෙල්ලා භවයේදීත් අපි මිනිසුන්ට උදව් කරලා මිනිසුන්ට කටයුතු කරලා ඇති ඒ නිසා තමයි මේ භවයේදී අපි මෙතෙන්ට ආවේ අනාගතයේත් ඒ කරන්න අවශ්‍ය හැම උදව්වක්ම මහජනයා වෙනුවෙන් අපි කටයුතු කරනවා මේ ආත්මේ ඔබට දිනා ගන්න බැරි වුණු යම් දෙයක් තිබෙනවා උපදින මතු ආත්ම භවයකදී ලබා ගන්න ඒ ජය මොකක්ද මම හිතුවට වඩා ජයග්‍රහණාත්මකයි. එහෙනම් මට කිසිම ප්‍රශ්නාවීමක් නැහැ. අද කවර කතා ෆුල් ස්ටෝරි වැඩසටහන තුලින් අපස් සමග සම්බන්ධ වුණේ ප්‍රවහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා. බොහොමත්ම ස්තුතියි ඇමතිතුමනි ඔබතුමාට. හරි බොහොම ස්තුතියි. දන්න කියන චරිතයක වැසුණු කතා විවර කරන තවත් චරිතයක් එක්ක අප සූදානම් ලබන සතියේදීත් ඔබව මුණ ගැසෙන්නට. එතෙ සුබ සතියක්.